අන්නාරම මුහුදු ප්‍රදේශයේ ඉතා රමණීය වෙරළ තීරයක්. කටු පඳුරු සහිත වෙරළබඩ පරිසරයට අනුවර්තනය වූ ශාක විශේෂ මෙහි බහුලයි. මෙම කලපු දෙසැම්බර් ජනවාරි මාසයන්හි සංක්‍රමණික පක්ෂීන්ගෙන් පිරී පවතී. ඉංග්‍රීසි පාලන සමයේ සිලා වතුරු කොණ්ඩච්චිහා අරිප්පු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මුතු වෙළඳාම සරුවට කෙරී ඇත. ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන්නේ ෆෙඩ්රික් නෝත්. ඔහු 1778 සිට 1805 දක්වා ශ්‍රී ලංකාව පාලනය කරනු ලබයි. මුතුබෙල්ලන් කර්මාන්තයේ නිරීක්ෂණය සඳහා වෙරළ ආශ්‍රිතව මහල් දෙකකින් සමන්විත සුවිසල් මැදුරක් ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත් සාදා ගනී. 1802 මාර්තු 18 ආරම්භ කරන මැදුර 1804 පෙබරවාරි දෙවනදා වැඩ අවසන් කරනු ලබයි. වසර 200කට වඩා පැරණි මෙම ගොඩනැගිල්ල නැගෙනහිර පළාතේ සංචාරය කරන්නෙකුට කදිම ස්ථානයක්. කාලයාගේ ඇවෑමෙන් දැවැන්ත බිත්තිද කණු හා කොන්ක්‍රීට් කොටස්ද අද දක්නට ලැබේ. මෙහි පිහිටීම අනුව මුහුදු ප්‍රදේශයේ හොඳින් නිරීක්ෂණය කළ හැකි. සුවිසල් මැදුර මහල් දෙකකි. පහත මහල කාමර හතරකින් හා ආලින්දයකින්ද ඉහළ මහල නිතන කාමරයකින්ද යුක්තයි.
උඩු මහලට ගමන් කිරීමට විශාල තරප්පු පෙළකි. මෙදුර දවන්ත කුළුණු හා ආරුක්කු වලින් සමන්විත තවද ගොඩනැගිල්ල සඳහා විශාල දෙව කඳන් යොදාගෙන ඇති බවද නිරීක්ෂණය වේ. බිත්තියක ඝනකම ආසන්න වශයෙන් අඩි 4කටත් වැඩි. දීප්තිමත් රතු ගඩොල් විශේෂයක් හා බදාමයක් යොදාගෙන ඇත. දොර ජනෙල් ආරුක්කු ක්‍රමයට නිමවා ඇත. තෙන් තෙන කපරාරු කොටස් අදටත් පවතී. බ්‍රිතාන්‍ය ඩොරික් ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ ලක්ෂණ ඇති බැවින් මෙම ගොඩනැගිල්ල ඩොරික් බංගලාව ලෙසද හඳුන්වනු ලබයි. මුහුද ආසන්නයේ ඇති නිසා විවිධ කාලගුණික විපර්යාසයන්ට මුහුණ දී ඇත. වසර 200කට වඩා පැරණි බංගලාවේ බටහිර බෑවුමේ බිත්ති කිහිපයක් මුහුදට පිළිව ඇත. යුද සමයේ පවා ඩොරික් බංගලාව විනාශ නොවීම වැදගත් කාරණයක්. බංගලාවේ පාදම දක්වා අද වන විට මුහුදු කාදණය සිදුව ඇත. බංගලාවට මදක් දුරින් පැරණි ප්‍රදීපාකාරයක්ද ප්‍රධාන ගොඩනැගිල්ලට උතුරින් හා දකුණින් අවශේෂ අත්තිවාරම් දෙකක්ද දක්නට ලැබේ. මේ 1940 පුරාවිද්‍යා ආඥාපනතට අනුව ස්මාරකයක්සේ නම් කොට ඇතත් සංරක්ෂණය වන බවක් නම් දක්නට නොලැබුණේ.